මාෝපිය උරුමයෙන් ලද කලාකාමී පෞල් පසුබිම සහ තමා සතු ගායන රංගන නිවේදනය ආදී විවිධ කුසලතා කෞශල්‍යයන් නිසාවෙන් ඉතත් කෙටි කලකින්ම ජනප්‍රිය කලාකාරණියක් බවට පත්වීමට ඇය වාසනාවන්ත වුණා. ඇය නමින් කාවින්ද අධිකාරී මේ දිනවල ඇගේ ජීවිතය ගතවන ආකාරය ගැන ඇය කියන්නේ මෙන්න මේ විදියට. කාවින්ද ඉතින් කොහොමද ගොඩාක් හොඳින් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා. මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද? නිවේදන කටයුතුත් එක්ක තමයි මේ දවස්වල මගේ කාලය ගත වෙන්නේ. ඉදිරි නිර්මාණ කටයුතු මොනවද? අලුත් නිර්මාණයන් සිදු කළේ නැද්ද? අලුත් ගීත නිර්මාණයන් සිදු කළේ නැහැ. නමුත් ඉක්මනින් අලුත් ගීත නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. රිදී තිරේ සඳහා සම්මාන දූ පළමු නිර්මාණය තුලින්ම සම්මානයට පාත්‍ර වීමට ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ? මුලින්ම කියන්න ඕනේ රංගනය කියන්නේ මට අලුත් අත්දැකීමක්. තාත්තයි අම්මයි දෙන්නම රංගනේ යෙදලා තිනවා. නමුත් මම කවදාවත් හිතුවේ නැහැ රංගනේ තුලින් මට තැනකට එන්න පුළුවන් වෙයි කියලා. මොකද මම කුඩා කාලේ සිටම ගායනයටත් වඩා ගොඩක්ම ආසකලේ නර්තනයට. නොහිතපු විදියට ජයන්ත චන්දසිරි මහතා මාව ඔහුගේ නිර්මාණයට තෝරගත්තා. එවැනි අතිවිශිෂ්ට අධ්‍යක්ෂකවරයෙකු යටතේ වැඩ කරන ලැබීම සහ එතුමාගේ ගරසර්ප චිත්‍රපටය නිසා සම්මානයට පාත්‍ර වීම ගැන හරිම සතුටුයි. ඒ ගැන කියන්න වචන නැහැ. ඔබ නිවේදනය සඳහා සම්බන්ධ වෙලා ඉන්නව නේද? ඔව්, ස්වර්ණවාහිනී නාලිකාව තුල නිවේදන කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා. එහිදී ඔබ ගයන් ගුණවර්ධනත් එක්ක නිවේදනයෙන් එක් වෙනවා. ඊට ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔව්, ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එදා සිටම අපි දෙන්නට තිබුණු ආදරේ අදටත් ඒ විදියටම ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒ නිසා ඉතින් අපිත් ගොඩක් සතුටින් එම වැඩසටහන කරගෙන යනවා. රංගනීය ගායනීය නිවේදනය යන සෑම ශේෂ්ත්‍රයකම වැඩ කටයුතු එකවර සමවර කරගන්නේ කොහොමද? ඇත්තටම මං හිතනවා ජීවිතයට එන ඕනම දෙයකට මුහුණ දෙන්න අපි සූදානමින් ඉන්න ඕනේ. ඒ වගේම අපි හිතන අයුරින් ජීවිතය තුළදී සියලුම දේ සිදු වෙන්නේ නැහැ. ඊට හොඳම උදාහරණය තමයි මගේ අම්මා. මගේ අම්මා ගෙදර ජීවිතයේ මල්ලි සහ මාව බලා ගන්නා ආකාරය සහ ගායන ජීවිතය යන මේ සියල්ල එකවර සමවර කරගෙන යන ආකාරය මම දකිනවා. එම අත්දැකීම මටත් ලොකු ශක්තියක්. ඒ වගේම මගේ හැම වැඩක්ම සමබර කරගන්න ඇය මට උපදෙස් ලබා දෙනවා. සමාජ මාධ්‍ය ජාලතුලින් එල්ලවන විවේචනයන් කටකතා සහ ගොසිප් පිළිබඳව ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? මම හිතන්නේ කලා ශිෂ්‍යය තුල ඉන්න ඕනම කෙනෙක්ට කටකතා විවේචනයන් ආදී එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මම මේ ශිෂ්‍යට ආව මුල් කාලේ නම් මේ දේවල් වලට පොඩ්ඩක් කලබල වුණා. සමාජයට මුහුණ දෙන්නත් බය වුණා. නමුත් කල්ගත වෙන විට අත්දැකීම් ලබා ගැනීම සමග ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මා තුළ නිර්මාණය වුණා. දැන් කටකතා ගොසිප් ගැන කියන්න තියෙන්නේ එවැනි දේවල් අපේ ජීවිතවලට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා සුපුරුදු පරිදි අපි අපේ ගමන යනවා කියලා තමයි. දියණියක වශයෙන් තම මව සමග සෑම විටම සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම ඉතාම යෝග්‍යයි. ඒ පිළිබඳව ඔබට මොනවද කියන්න තිබෙන්නේ? ඇත්තටම ඕනෙම දුවෙක්ට හෝ පුතෙක්ට තම මව සමග තියෙන බැඳීම ඉතාම ශක්තිමත් විය යුතුයි. ඒට හේතුව ජීවිතය තුළදී අපේ ළඟම ඉන්න කෙනා තමයි අම්මා. මල්ලි මමයි දෙන්නම අම්මට ගොඩාක් සමීපයි. අපේ ජීවිතේ හැමදේම අපි අම්මට තමයි කියන්නේ. ඒ වගේම අම්මත් අපි දෙන්නගේ ජීවිතවලට අවශ්‍ය හොඳ දේවල් නිතරම කියලා දෙනවා. ඒ නිසා ඈත් සමග තියෙන බැඳීම අපිට ඉතාම විශේෂයි. ඔබ සහ ගයන් නැවතත් එක්ුණා කියලා ආරංචි වුණා. ඒක ඇත්තද? මෙහෙමයි, කටකතා කියන දේවල් පැතුරුණු පමණින් ඒ දේවල් විශ්වාස කළ යුතු නැහැ. ගයන් මගේ හොඳම යාළුවෙක් විතරයි. ළඟදී නම් අපි දෙන්නා අලුත් නිවේදන කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැර අපි ගැන පැතිරෙන අනිත් සියලුම ආරංචි ඇත්ත නෙවෙයි. විවාහය සඳහා සහකරුවෙකු තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන ඔහු සතු ගුණාංගයන් මොනවාද? මම එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම හරිම සරලව ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්. දැනට එහෙම ලොකුවට කිසි දෙයක් බලාපොරොත්තු නොවුනත් මට ආදරය කරන මගේ වැඩවලට උපරිම සහයෝගය ලබා දෙන ජීවිත කාලයේ මා සමග එකට ඉන්න පුළුවන් කෙනෙක්ට මම කැමතියි. අනාගත බලාපොරොත්තු මොනවාද? මම හැමදාමත් කියනා වගේ මට ලොකුවට අනාගත බලාපොරොත්තු නැහැ. මම දැනට කරන වැඩ කටයුතු සමග සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. අවසාන වශයෙන් ඔබේ රසිකයින්ට මොනවද කියන්න තියෙන්නේ? කලා ශිෂ්‍යය තුල අද මං යම් තැනක ඉන්නවා නම් ඒ මගේ රසික රසිකාවියන් නිසා. ඔවුන්ගේ ආදරය මට හුඟක් වටිනවා. එදා වගේම අදටත් ඒ ආදරය මට නොඅඩුව ලැබෙනවා.
එනිසා හැකි සෑම විටම සමාජ මාධ්‍ය ඔස්සේ මම මගේ රසිකයන් සමග කතා බහ කරනවා. ඉදිරියටත් කලාව තුළින් මගේ ගමන ශක්තිමත් වෑමට ඔබ සියලු දෙනා දිගට මා සමග රැඳී සිටීවි කියලා මම විශ්වාස කරනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.